සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම අදත් ඔයාලට මුලින්ම. ඉතින් මම අදත් අරගෙන ආවා ඉතාමත් වටිනා කියන විශේෂතාවයක් ගැන විස්තරයක් ඔයාලට. ඔයාලා බැරි වෙලාවත් මෙන්න මේ ශාකයේ තියෙන කිරි ඇස්වල නම් ගා ගන්න එපා. මේ මොකද කියලා මම කියන්නම් මේ වීඩියෝ එකේදී. මේ ශාකය තමයි වරා. වරා ශාකය ගැන තමයි මම අද ඔයාලට විස්තරයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වරා ශාකය ගැන කියන්න කලින් මම ඔයාලට කියන්න කැමතියි තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න මේ වගේ අලුත් වීඩියෝ එකක් ආවම බලන්න. මෙන්න මේ වරා ශාකය මීටර් එකහමාරක් උසට වැඩෙනවා. මේක වැඩින්නේ පඳුරක් ආකාරයට තමයි. මෙන්න මේ වරා ශාකය දේශීය ශාකයක්. ශාකයේ සෑම කොටසක්ම කිරි සහිත වෙනවා මෙන්න මේ වරා ශාකයේ. ඒ වගේම තමයි නොමේරු කඳේ සහ පුෂ්ප මංජරි වල බූවක් දකින්න පුළුවන්. මෙන්න මේ වරා ශාකයේ පත්‍රයක දිග සෙන්ටිමීටර් 18ක් විතර වෙනවා. මෙන්න මේ වරා ශාකයේ මල් පුෂ්ප මංජරියක් විදියට තමයි හටගන්නේ. මෙන්න මේ වරා ශාකයේ මල් වල පාට සුදු පාට හෝ දම් පාට පැහැයක් තමයි ගන්න. සුදු පාට වරා වලට කියනවා එළ වරා කියලා තමයි හඳුන්වන්නේ. මෙන්න මේ ශාකය ව්‍යාප්ත වෙන්නේ සුළඟ මගින්. මෙන්න මේ ශාකය වියලි වෙරළ බඩ ප්‍රදේශවල, ඒ වගේම උණුසුම් මාර්ග, පුරන් වූ බිම් වල හැම මෙන්න මේ ශාකය බහුලව දකින්න පුළුවන්. මෙන්න මේ වරා ශාකයේ ආයුර්වේද හා ඖෂධ තොරතුරු ගැන අපි කතා කරොත් එහෙම කොළ, මල්, ඇට, මුල්, කිරි ඖෂධ ලෙස භාවිතයට ගන්නවා. විශේෂිත කරුණ වෙන්නේ මෙන්න මේ ශාකයේ. මෙන්න මේ ශාකය ඖෂධය පිණිස භාවිත කිරීමේදී මෙහි අඩංගු කිරි ඇස්වල තැවිරීම නිසා ඇස්වල අන්ධභාවය ඇතිවීමට හැකි බව තමයි සඳහන් වෙන්නේ. ඒක නිසා මෙන්න මේ වරා ශාකය මොන යම් දෙයකට හරි යොදා ගන්නව නම් වෛද්‍ය උපදෙස් අරගෙන යොදා ගන්න කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි හිසේ කැක්කුම, ඇඳුම රෝගය, සුදු කබර, ඒ වගේම චර්ම රෝග, සර්ප විසට, ඉදුමුම් වලට, වරව රෝගයට උසු ලෙස යොදා ගන්නවා මෙන්න මේ වරා ශාකය. ඉදුමුම් වලට වරා කොළ කහ සමග අඹරලා ආරේප කරන්න කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. චර්ම රෝග වලට වරා මුලේ පොතු චූර්ණය උසු ලෙස යොදා ගන්නවා කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඇඳුම රෝගයට වරා කොළ පවනේ වියලා දුමපානය කිරීම ඉතාමත් ගුණදායකයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මම ආයෙත් කියනවා මෙන්න මේ ශාකයේ කිරි විස බැවින් ප්‍රතිකර්ම සඳහා යොදා ගැනීමේදී ආයුර්වේද වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වෙනවා. මොකද මේ කිරි ඉතාමත් විෂාදිකයි. මම හිතනවා මෙන්න මේ වරා ශාකය ගැන ඔයාලට වටිනා කියන දෙයක් දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඔයාලත් මෙන්න මේ වරා ශාකය ගැන වටිනා කියන දෙයක් දන්නවා නම් පල්ලෙහැන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අපේ අනිත් යාළුවන්ටත් බලන්න. මීට අමතරව ඔයාලට වටිනා දෙයක් දැනගන්න තියෙනවා නම් මෙන්න මේ වරා ශාකය ගැන මොන යම් හොදයක් දැනගන්න තියෙනවා නම් පල්ලෙහැ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඔයාලට රිප්ලයි එකක් දෙන්න. එහෙනම් මේ වගේ තවත් වටිනා කියන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්.